මුගුරුපාද ආබාධය කියලා රෝගාබාධයක් ගැන මහනුවර ජාතික රෝහලේ දැනුවත් කිරීමක් කරනවා කියලා ආරංචි වුණා. එහෙම ආබාධ තත්ත්වයක් ගැන අහලා තිබෙන්නේ නැති නිසා අපිත් මහනුවර ජාතික රෝහල පැත්තට ගියා. අපි නොදන්න මේ මුගුරුපාද ආබාධය ගැන දැනුවත් කළේ විකලාංග ශල්‍ය විශේෂඥ වෛද්‍ය සුනන්ද උඩගෙදර මහතා. මොකක්ද මේ මුගුරුපාද ආබාධය කියන්නේ? මුගුරුපාද කියන්නේ කකුල මුගුරක් හැටියට, ඒ කියන්නේ ගොල්ෆ් සෙල්ලම් කරන මේ ගොල්ෆ් පිත්තක් හැඩයට කකුල ඇදවෙන මේ විකෘතිභාවයක්. මේ ආබාධය හොඳ කරන්න බැරි එකක්ද? මේක 100%ක්ම සාර්ථකව ප්‍රතිකාර කරන්න පුළුවන්. පොඩිම පොඩි ශල්‍ය කර්මයක් තමයි ළමයි සමහර ළමයින්ට අවශ්‍ය වෙන්නේ. ප්‍රතිකාර පටන් ගන්න ඕනේ මොන වයසේ වගේ ඉඳලාද? මේ ප්‍රතිකාරය පළවෙනි ඉපදිලා දවස් දෙකක් තුනක් ඇතුළත ඉඳන්ම පටන් ගන්න ඕන. මොකද මේකට හේතුව මේ මුගුරු පාදේ අභ්‍යන්තරේ පටක වල තදකමක් තමයි මේකට හේතුව. ඒ තදකම උපදුන දවස්වලම බොහොම අපිට ලේසියෙන්ම හදන්න පුළුවන් තදකමක්. වයසට බබාගේ වයස යන්න යන්න මේ තදකමත් තද වැඩි වෙනවා. එතකොට අපිට හදන්න පුළුවන් හැකියාවත් ගොඩක්ම අඩු වෙනවා. කොහොමද ඒකට මුලින්ම සූදානම් වෙන්නේ? මුලින්ම ඉපදිලා පළවෙනි සතිය ඇතුළත මේ තදකම ඇදලා තමයි අපිට හදන්න පුළුවන්නේ. රබර් බෑන්ඩ් එකක් වගේ ඒක මුලින්ම පොඩි කාලේ ඉඳන්ම හදලා ඇදලා මේ ඒක ඇදේ කෙලින් කරොත් සති පහක් වගේ කෙටි කාලයක් ඇතුළත මේක විසඳන්න පුළුවන්. එතකොට ආබාධය සම්පූර්ණයෙන් සුව වෙනවද? සමහරලාවට අසාර්ථක වෙන්නේ ඔය පාදේ හදන එක වෛද්‍යවරු සහ හෙදියන් ඇතුළු අපේ කාර්ය මණ්ඩලය විසින් කොහොම හරි කරනවා. නමුත් ඊට පස්සේ ඒ පවත් ඒක ඇදේ කෙලින් කරපු කකුල ඒ විදිහට පවත්වා ගැනීම කියන දෙවෙනි අදියර තමයි බොහෝ විට අපේ අතෙන් ගිලිහෙන්නේ. මොකද මේකේ වැඩි කොටසක වගකීම තියෙන්නේ දෙමව්පියන්ට. දෙමව්පියන්ට මොන වගේ වගකීමක්ද පැවරෙන්නේ? දෙමව්පියන්ට ඒක වෙනුවෙන් අපි දෙනවා සපත්තුවක්. මේක සපත්තුවක්ම නෙමේ, ඒක නිකම්ම කකුලට අමුණලා තිබුණට වැඩක් නෑ. ඒක මේ හරි විදිහට හදන විදිය වෛද්‍යවරයාගෙන් අහගෙන ඒ හරි විදිහට ඒ ක්‍රමණයගම අනුගමනය කරොත් අනිවාර්යයෙන්ම සාමාන්‍ය ළමෙක් විදිහට සාමාන්‍ය විදිහට ඇවිදින්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. ඒක දෙමව්පියන්ගෙන් මම ඉල්ලන්නේ ඒ දරුවෝ දෙන්නේ කෙරෙන්න ඕන කාර්යය අනිවාර්යයෙන් වෛද්‍යවරුන්ගෙන් අහගෙන ඒක ඒ විදිහටම අනුගමනය කරන එක තමයි කරන්න ඕනේ. ඒ සපත්තුව අපි පුද්ගලිකව මිලදී ගන්න ඕනේද? ඒක වෙනුවෙන් මේ Humanity and Inclusion කියන ආයතනයෙන් විශාල මුදලක් වියදම් කරලා රුපියල් 40,000ක් වගේ ප්‍රමාණයක් වියදම් කරලා ඒ සපත්තුවක් දෙනවා. දරුවන් හරියට මල් වගේ හරිම ලස්සනයි. ඒත් කලාතුරකින් සමහරු උප්පත්තියෙන්ම නොඑක් ආබාධ සහිතව ඉපදෙනවා. මුගුරුපාද කියන්නේත් ඒ වගේ ආබාධයක්. ඒත් මේක හොඳ කරන්න පුළුවන් තත්ත්වයක්. මහනුවර ජාතික රෝහල සහ Humanity and Inclusion කියන ආයතනය එක්වලා ඒ සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එහෙමනම් ලබා උපන් හැටි කියලා බලන් ඉන්නේ නැතිව පුළුවන් ඉක්මනින් මහනුවර ජාතික රෝහලට ආවොත් ඊට නිසි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්.